අපි හැමෝටම මතක කතාවක් තියෙනවා. අතීතයේ හිටපු අපේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවට කියලා තියෙනවා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. හැබැයි අද නම් අපිට මේ කතාව ඇහුවම කටකොඩකින් ටිකක් hina යනවා. අපි කතා කරගෙන යමු ලංකාවේ පිහිටීම කොහොමද ලෝකයට වැදගත් වෙන්නේ කියලා. ඉන්දියානු සාගරයේ පිහිටලා තියෙන ප්‍රධානම කොමර්ෂල් චෝක් පොයින්ට් තුන තමයි බාබ් අල් මැන්ඩිබ් සමුද්‍ර සන්ධිය, ස්ට්‍රේට් ඔෆ් හෝමුස් සමුද්‍ර සන්ධිය වගේම මලක්කා ස්ට්‍රේට් එක. ඉතින් ලංකාව පිහිටන්නේ මෙන්න මේ චෝක් පොයින්ට් තුනට මැදිව. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා බාබ් අල් මැන්ඩිබ් චෝක් පොයින්ට් එකනොයි ස්ට්‍රේට් ඔෆ් හෝමුස් චෝක් පොයින්ට් එකනොයි එළියට එන වෙළඳ නැව් මලක්කා ස්ට්‍රීට් එක පැත්තෙන් ගිහිල්ලා ගිනිකොන දිග ආසියානු කලාපයට ඇතුල් වෙනවා. ඒ වෙළඳ නැව් එන මාර්ගයේ මධ්‍යස්ථානයේ තමයි ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ. හරි, අපි බලමු ඉන්දියානු සාගර කලාපයේ ආර්ථිකමය වැදගත්කම මොකක්ද කියලා. මේ ඉන්දියානු සාගර කලාපය ආසියානු මහද්වීපය, අප්‍රිකානු මහද්වීපය, ඔස්ට්‍රේලියානු මහද්වීපය සහ ඇන්ටාර්කික් මහද්වීපයට ඕපන් වෙනවා. ලෝක ජනග්‍රහණය ගත්තම ලෝක ජනග්‍රහණයෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ මේ ඉන්දියානු සාගර කලාපයට අයත් රටවල්වල. ඒ වගේම ඉන්දියානු සාගර කලාපයේ තියෙන රටවල්වල 75%ක් ලෝකයේ මේ වන විට හොයාගෙන තියෙන කන්ෆර්ම් කරන්න පුළුවන් තෙල් සම්පතට උරුමකම් කියනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ලෝකයේ කැණීම් කරලා හොයාගෙන තියෙන ස්වභාවික ගෑස් ප්‍රමාණය ගත්තහම ඒ ප්‍රමාණයෙන් 35%ක් අයිති වෙන්නේ ඉන්දියානු සාගර කලාපයට අයිති රටවල්වලට. 90%ක් ඩයමන්ඩ්ස් වලට උරුමකම් කියන්නේ, ලෝක ඩයමන්ඩ් සංචිත වලට නිදිවලට උරුමකම් කියන්නේ ඉන්දියානු සාගර කලාපයේ රටවල්. ඔයාලා දන්නවා විකිරණශීලී නිෂ්පාදන වලට, එහෙම නැත්නම් න්‍යෂ්ටික නිෂ්පාදන වලට ගන්න යුරේනියම්. දැනට ලෝකයේ හොයාගෙන තියෙන යුරේනියම් මූලද්‍රව්‍ය ප්‍රමාණයෙන් 60%ක සංචිතයිටි වෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ රටවල් වලට. තවත් එක කාරණයක් තමයි ලෝකයේ මේ වෙනකොට හොයාගෙන තියෙන රත්තරන් නිදි ප්‍රමාණය ගත්තාම එයින් 40%ක් අයිති වෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ රටවල් වලට. මේ ඔක්කොම එකට කැටි කරලා ගත්තාම ඉන්දියානු සාගර කලාපයට කියනවා ස්ට්‍රැටජික් නැචුරල් රිසෝස් සෙන්ටර් කියලා. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ කියපු කාරණා එක වර්ෂයක් ගත්තම ඉන්දියානු සාගරයේ කොච්චර නැව් ප්‍රමාණයක් මේ කියපු දේවල් අරගෙන එහාට මෙහාට යනවද. ඔයාලා නිකන් ඔලුවට දාගන්න මේ හැම නැවක්ම යන්නේ ඉන්දියානු සාගරයේ මැදට වෙන්න පිහිටලා තියෙන ලංකාව හරහා. හරියටම සංඛ්‍යාත්මකව මේ යන නැව් ප්‍රමාණය ගැන කිව්වොත් එම ලෝක බොරතෙල් ප්‍රවාහනය කරන නැව් ගත්තහම ඒ නැව් වලින් 75%ක් නැව් යන්නේ ඉන්දියානු සාගර කලාපයේ පහු කරගෙන. ඒ කියන්නේ ලංකාව හරහා 35%ක් බල් කාගෝ නැව් සහ 50%ක් කන්ටේනර්ස් පුරවගත් කාගෝ නැව් යන්නේ ඉන්දියානු සාගර කලාපයේ. ඒ කියන්නේ ලංකාව හරහා. දැන් ඔයාලට තේරෙනවා ඉන්දියානු සාගරයේ ඇතුලේ ලංකාවේ පිහිටීම කොයිතරම්නම් වැදගත්, කොයිතරම්නම් වටින, කොයිතරම්නම් උපක්‍රමික ස්ථානයකද කියලා. ඒ වගේම තමයි මේ කියපු කාරණා නිසා ඉන්දියානු සාගර කලාපයට කියනවා සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි ඔෆ් ග්ලෝබල් කොමර්ස් කියලා. ඒ කියන්නේ ලෝක ආර්ථිකයේ මධ්‍ය ලක්ෂ්‍යය තමයි ඉන්දියානු සාගර කලාපය. මතක තියාගන්න මේ ලෝක ආර්ථිකයේ මධ්‍ය ලක්ෂ්‍යය කියන ඉන්දියානු සාගර කලාපයේ මධ්‍ය ලක්ෂ්‍යය තමයි ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉන්දියානු සාගර කලාපයට අයත් ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තේ වගේ රටවල් සලකන්නේ ලෝක ආර්ථිකයත් එක්ක ගත්තහම නැගී එන ආර්ථික වර්ධන වේගයක් හිමි රටවල් විදිහට. ඒ වගේම තමයි සිංගප්පූරුව සහ ඩුබායි රාජ්‍ය ඉකොනොමික් හබ් එක විදිහට සලකනවා ඉන්දියානු සාගර කලාපය. ඉන්දියානු සාගර කලාපය වෙන් කරලා හඳුනගන්න පුළුවන් තවත් සුවිශේෂී කරුණු කීපයක් මම ඔයාලට දැන් කියනවා. පළවෙනි එක තමයි ඉන්දියානු සාගර කලාපය S3 සංකල්පය, එහෙම නැත්නම් S3 සංකල්පයට අයිති කලාපයක්. මේ S3 සංකල්පය තමයි පළවෙනි S3 කියවෙන්නේ ස්ට්‍රැටජික් කම්පිටිෂන්. ඒ කියන්නේ
උපක්‍රමික බව නිසාම ඇතිවන තරඟකාරීත්වය. දෙවෙනි සකුරින් කියන්නේ strategic convergence. ඒ කියන්නේ උපක්‍රමික බව නිසාම රටවල් අතරේ මේ සාගර කලාපයේ තියෙන රටවල් අතරේ ඇති වෙලා තියෙන එකමුතුකම. තුන්වෙනි සකුරින් කියන්නේ උපක්‍රමික බව නිසාම ඇතිවන අවිශ්වාසය. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ strategic dilemma කියලා. ඒ වගේම තමයි මේ ඉන්දියානු සාගර කලාපය හැම වෙලේම පුළුල් තරඟකාරීත්වයකින් පිරුණු කලාපයක් බලය සහ ඒ බලය උපයෝගී කරගෙන තවත් රටකට බලපෑම් කරන්න පුළුවන් හැකියාව උරගා බලන. ඒ වගේම තමයි මේ කලාපේ රටවල් හඳුන්වනවා විශ්වාසය ඕනෑම මොහොතක බිඳවැටිය හැකි කලාපයක් කියලා. විශේෂයෙන්ම න්‍යෂ්ටික බලය සහිත රටවල් තුනක් වටකරගෙන තමයි මේ ඉන්දියානු සාගර කලාපයේ තියෙන්නේ. චීනය, ඉන්දියාව සහ පකිස්තානය තමයි ඒ න්‍යෂ්ටික බලය හිමි රටවල් තුන. ඒ වගේම තමයි ඉන්දියානු සාගර කලාපය හඳුනාගෙන තියෙනවා සාගර කලාපයේ සීතල යුද්ධයක් පවතින කලාපයක් විදිහට. ඒ කියන්නේ සාගරය හරහා සිදු කරන වෙළඳ හා නාවික කටයුතු අරබයා මේ සාගර කලාපයට ඇති රටවල් වගේම ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජපානය වගේ රටවල් මේ සාගර කලාපයේ බලය තහවුරු කරගන්න ඒගොල්ලන්ට පුළුවන් උපරිම බලය යොදවලා තියෙනවා. මේ රටවල් අතර සීතල යුද්ධයක් විදිහට තමයි මේ කාරණාව හඳුනා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ විස්තර කරපු කාරණා කොහොමද ලංකාව කියන රටේ සංවර්ධනයට යොදා ගන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකාව කියන්නේ මේ ඉන්දියානු සාගර කලාපයේ, එහෙම නැත්නම් මුළු ලෝකයේම ගත්තාම, කාර්ය බහුලම මුහුදු වෙළඳ හා නාවික ගමන් මාර්ගයේ මධ්‍යස්ථානයේ පිහිටන රටක්. ඕගලන්ට තවත් විස්තර කරනවා නම් මේ සමුද්‍ර සන්ධි දෙකෙන් එළියට එන වෙළඳ සහ තවත් නාවික කටයුතු වලට යොදා ගන්න නැව මේ ඉන්දියානු සාගර කලාපේ යාත්‍රා කරලා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට එනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතා සපුරගන්න. උදාහරණ විදිහට ආහාර පාන ලබා ගන්න, වතුර ලබා ගන්න සහ ඉන්ධන ලබා ගන්න. ඉන්පස්සේ ලංකාවෙන් මේ දේවල් ලබාගෙන තමයි මේ නැව් ටික මලක්කා සමුද්‍ර සන්ධිය පැත්තට ගිහිල්ලා ගිනිකොන දිග ආසියාව පැත්තට, එහෙම නැත්නම් චීනයේ පැත්තට යන්නේ. ඒ වගේම තමයි චීනයේ පැත්තේ ඉඳලා එන සියලුම වෙළඳ නැව් මලක්කා සමුද්‍ර සන්ධියෙන් එළියට ඇවිල්ලා ලංකාවේ කොළඹ වරායට හරි හම්බන්තොට වරායට හරි ඇවිල්ලා ඒගොල්ලන්ගේ නැව්වලට සහ කාර්ය මණ්ඩලයන්ට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ලබාගෙන, ඉන්ධන ලබාගෙන නැවත හෝමුස් සමුද්‍ර සන්ධිය පැත්තට හරි, බාබ් අල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය පැත්තට හරි ගිහිල්ලා එතනින් යුරෝපය දක්වා යන්නේ ලංකාව හරහා. ඕගොල්ලන්ට පේනවා මුළු අවුරුද්දම ගත්තාම, මුළු අවුරුද්දකට ගමන් කරන නැව් ප්‍රමාණය ගත්තාම, අවුරුද්දක් ඇතුළත මේ වෙළඳ නැව් කොයි තරම් ප්‍රමාණයක් ලංකාවට එනවද? ඉන්ධන පුරව ගන්න, වතුර පුරව ගන්න, ආහාර ලබා ගන්න. හරි දේශපාලනික නායකත්වයක් තිබුණා නම් ඒ ටිකම ඇති රට ගොඩ දාන්න, ඔය කිව්ව බඩු ටික විකුණලා අපිට පුළුවන්කම තිබුණා මේ රට හදන්න, මේ රට දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව පිහිටන්නේ ඉන්දියානු සාගරයේ මැද්දේ. මං එහෙම කියන්න හේතුව තමයි ලංකාවට පල්ලෙහා ඉන්දියානු සාගරයේ මැද වෙනත් රටක් පිහිටන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඉන්දියානු සාගර කලාපය හරහා වැටිලා තියෙන මුහුදු ගමන් මාර්ගය ලංකාවේ කොළඹ වරාය හරහා තමයි වැටිලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ ලංකාවේ මුහුදු ඉවුර සහ මුහුද ගත්තාම නැවක් ගල් කරන්න පුළුවන් තරම් ස්වභාවිකවම හටගත්ත ගැඹුරු බවක් තියෙන මුහුදක් තමයි අපිට තියෙන්නේ. ඒ වගේම තමයි ත්‍රිකුණාමලයේ වගේ ගැඹුරු අධික ස්වභාවික වරායවල් අපිට තියෙනවා. හැබැයි අපේ අවාසනාවට මේ එක වරායක්වත් නිවැරදිව පාවිච්චි කරේ නැහැ. අපිට මේ තියෙන සම්පත් එකක්වත් නිවැරදිව කළමනාකරණය කරේ නැහැ. මේ රට හරියට කළමනාකරණය කරා නම් මේ සම්පත් ටික හරියට හරි විදේශ ප්‍රතිපත්තියක් හරහා කළමනාකරණය වුණා නම් මේ රට තවමත් ඉන්දියානු සාගරයේ මුතු ඇටයම තමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බ වෙමු. මේ වගේම අපි දැනගත යුතුම, අපේ අනාගත පරම්පරාව දැනගත යුතුම ඊටාම වැදගත් කරුණු අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් මම එනවා. එතකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලයික් කරන්න, channel එකට subscribe කරන්න, comment කරන්න. අපි හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකෙන්. බොහොම ස්තුතියි.